මධ්‍යහනක් දේශවිදය සුනුසුම් පුවත් රසක් අදත් අපසතුව එක්වන්න අයිටයෙන් මධ්‍යාන ප්‍රධාන ප්‍රෘති විකාශය සමගින්. අශංක දුනතලික සමකින් මම කකුෂාණි කවුශල්ලයා මුලිම දකිමු සිරස්තල. ආපදාවෙන් හතුලිස් අට දහසක් පීඩාවට මුදල් ගැන නොසිතා සහන සලසන්නැයි ජනපතිගෙන් උපදෙස්. වැස්්‍ර තවත් වැඩිවිය හැකි බවට කාලගුණෙන් අනාවැකි. ෝටාාවෙට එරෙහින් අඩුවත් දින පතා විභාගත දකුණු ෆලාාත් සභාවේ ගුටි වැැටහුවමාරුවක් අයහපත් කාලගුණෙන් විපතට පත් ජනතාවට කඩිනම් සහන සලසන ලෙස ජනාතිපතිතුමා අදාල් අංශවලට උපදෙස් ලවාාදී තිබෙනවා. විපතට පත්තුුවන්ට සහන සැලසීමේදී කිසිදු අවස්ථාවක මූල්‍ය ප්‍රතිපාදන ගැටලුවක් කර නොගන්නාලෙසයි ජනාතිපතිතුමා අවධාරණය කරන්නේ. දෙදින राජ්‍ය සංචාරයක් සඳ ජනා ීපතිතු යට සිටි पा. හි සිට දුරකතනිය ඔසේ ஆපදා කළමனா කරන අමාත්‍ය දුමින්ந்த දිසානායක මහතාට මෙම උපෙස් ලබාදීති බෙනවාා. விலி ஆහාර දராவ்්‍ය පානිය ජල සහ සෞඛ්‍ය පහසකම් ඇතුළු විපතට පත් ජනතාාවට අවශ්‍ය සුபසාධන වැඩපිළවෙ அකඩව கி්‍රயாාත්ம කරන ලෙසது ජනාධීපතිතුමා අවධරය කරතිබෙනවා. ஐහපත් காලගුණෙන් விපතට පත්வූ න්ட்டு, සய කනගட்டுුව பல කරන නා ධීපතිතුමා மරණட்டு පත්வவாන්ගේ ඥாතීන් වෙ සய බලව සංவேகது ප කර සිටිனுවා. දෙේනේ ප්‍රදේශ රැසකට බලපෑැති අයහපත් කාලුණක තත්ත්වේ හේතුවෙන් මෙවන විට පුද්ගලෙන් හතලිස් අටදහසකට අආසාන්න පරිසක් පේඩාවට පත්ව සිටිනවා. සහන සැලසීම කටේතු අකන් ඩවම සිදු කරමින් පවතින බව ආපදා කළමනා කරන මධ්‍යස්ථාන නියෝචාධ්‍යයක්ෂ, ප්‍රතිබ් කොඩි පිළිමතා පවසනවා. cad දස ව විට හි ත්වේ කදදුරට සහර ප්‍රේශ වාර්ධන ලාතිබෙන ි ස ේශ්‍ර ල සිങ වට ප්‍රදේශවල ැබ ති බව තම අප ලැබ ල ජ ග ලාස ඇතු න්දරට සක් කිීම නිසාපේ පහල ජනතාවට අපි ැනුවත් ණ්ඩ විමසිල් ෙන් පසුව කිය ා ග දුව ක්ෂ ො ගොල් වැ ස ට ද් ක තිබුණ. ං මට ම් ග කාච කිරීම ෑල ං කිය ග නෙ මට ක ුවම. ෙද දිනෙද ඩිුන වමත් සහරස්ථනවල පිටර මටමට ආස්‍ය පවතිනක් හහිතුවෙන් වා මාර්ග පාත්මින් ඇවි හතරපුර අකන්දවේ සහ දායකත්වය ලබදන ම ජාති ො නක පයක්ෂ අත මග නිකුත් කල න රතු වේදන සහහා ල්ුර ද ික ො සි ල් ලත් වැ ස්ථානව ොහෝ ාන න ම ටව ල ව හ බද ගු පද ම ල ක ඩායම් ෙැබ මටම ක්‍රියාත්මක වෙනවා යම් ගැටලුව ඇත්තම එකයකයි හත දුරකත ෝස්ේ ලඟගවන්න. පවත්t වැසිතත්වය, ඉදිරියේදී තවදුරටත් වර්ධන වියහැ බව කාලාලගුණ විද්‍යා දෙපර්ත් ම න්තු පසනවා. den ්‍රදශ p මේ ග -ප දවා ර්ධනී ප ද මසනාවදින ද පම aශ යි දතු ගහි දයි ද පන්න istස්ථ कि ස්ා Me හි ද মা্যම ප කිීමno diwe වැසි ස පහි vi মা্য සම්බ්‍රගුන් පලාත්වලත් ගල්ල මාතර සහමමාන්නම දිස්ත්‍රේක්ව වලත් විටිනට වැසිහෝ ගුරන් සයිතරවැසි ඇතිවේ. දිවනයේ අනිකුත්්‍ය දේශල වැැ හෝ ගුරම් සයිතරවැති ලාපොත් වෙනවා. ස්නා හිර වායද මධ්‍යම සහ සබ්‍රගුන් පලත්වලත් ගාල්ල සහමාත්‍ර දිස්ත්‍රීක්ත වලත් ඇතැන් ස්ානවලට මිමිට එක සේ පහට වැඩ ඉතා තදවස තිවීම හැකාවක් පවතිවා ඌග පලලාතයේ ඇතන් ස්ානවලද මිලිට සයක පමණ තදවැ ඇතිීම හකයාවක් පවතෙනවා.ක්කල මගින් සිත නතුර වම කර ගනීමට අවශ්‍ය පවර ගන්න ලෙ ජනතාවත මතක්රන්න කැට. වයිනටාව මුහද ප්‍රදේශල සිටින්ට වැස්සි හෝද ගරුන් සහිතවැස ඇතිවේ පුත්ලමසිට කොලව හම්බන්ත හර පොත්තිවිල් දක්කාවල්ලට ඔපයෙනන මුහදු ප්‍රදශවල සුලම් අයදසිත බස්නාහිය දක්වාවන දිශාවලින් හමනවා සාමාන්‍යෙන් සළගේේගේ ප කිම තිහත්හතලිය තරගයක් ගන්න. එම මුහදු ප්‍රදශව සළන්ගේ වගේ පිටින්ට 80 කිමට පනහ දක්ව දිවීම හැකාවක් පවති අතර එවිට විින්විට මුහදු ප්‍රදේශයන් තරම කළවීම හැකියාවක් පවතිනවා දිවයිනවටාවන අකුත් මුහුදු ප්‍රදශල සුලන් විශ්ිට ශාවකින් පරහමනවා සාමාන්‍ය සළන්ගේ ගේ ැ ලිට පහලව කිසි පහතරගේයක් දන්න ිගරුම් සත රැසිය ති වනටම ්‍රදේශ තාව කාල්ික දසල ඇැතිවන්න පුළවා එවිට එම මුූද ප්‍රදේශාවකාලක රලදීම හැකාව පවතිනවා මෙප්ලි වඳට දීවරසහනාවතුකජචාව, අවධානින්කත් ඇතුගරන්න කිය මත්තරන්න කැමති. අයහපත් කාලකුණනේ නිසා ගල්ල දිස්ශ්‍රීකේ ප්‍රදේශ රැකට දැඩි බලපෑම් එල්ලබනා. ගල්ල මොරකොඩ ඇල පිටාර් ගැලීම නිසා ආපදාවට පත් ප්‍රදේශ නිරීක්ෂණයකිරීමට අමාත්‍ය වජරාවේ වර්ධන මහතා කටයුතු කලා. ආ අපදාවට පත්್ියලු දෙනාට සහන සැලසීමට පියවර ගෙනැති බවයි, එමහතා ප්‍රකාශ කළේ. මුලුමහත් රටම අදිස්සි දින කීපයක වැසි තත්ව නිසා බරපතල ගැටලුවකට මහජනතාව මුුණදල තිබෙනවා ඒ අතරරි ගාල්ල දිශ්‍රික්කයේ පවුල් හුන්දහසක ඩාසන්න ප්‍රමාණයක් මේ ප්‍රශ්නයට මුූුණදීල තිබෙනව ජනගහන දස දහස ටාසන්න ප්‍රමාණයක් එනිසා මේ ප්‍රශ්න සියල්ලම අවසංකරන්න විශේෂෙන් මේ අවස්ථාවනකොට අධිකරු ජනතිපත්වවා ඒගේ මග්‍රමාන්තය හනි විික්‍රම්සික ඇත්තතුමත් විදේශ ඉන්න ගැනුත් මේ තොරතුරීමසා ැලුව යනු අපි කඩිනමින් මේ සියල්ලම යතත්වර පච්කර නවශ්‍ය පීවර ගනිමින්ඉන්නවා මෙ අතර අධික වර්ශාව හේතුවෙන් යටළමක්ත්ත ඇලටවැටි මියගිය HGP ධයරත්න මහතාගේ ඌරල පිහිටි නිවසට ගිය අමාත්‍ය වචරාභේ වර්ධන මහතා එමහතාගේ බිරිඳ වෙත වන්දි මුදල් ප්‍රධානය කලා. රපියල් ලක්ෂයක චෙක්පතක් මෙසේ ලබා දෙන ලැබවා මෙ අතර ගිංගග පිටාර ගැලීමෙන් අවතැ වූුවන්ට, පිසූ ආහාර ලබාදීම මෙවනවිට සිදුකෙරෙනවා. ගිංතොට බටහිර සහ පියදිකම ඇතුළ ්‍රහමනිලහරි වසම් කෙහිපේක අවතැන් වූුවන්ට, පිසූ ආහාර ලබාදීමට පියවරගැනුනා. අයහපත් කාලගුණේ නිසා ඇතැෙන් ප්‍රදේශවල බිඳවැටුණු විදුලි සපයුම, යතා තත්ත්වයට පත්කිරීමේ කටයුතු මෙවනවිට සිදුකෙරමින් පවතිනවා. ගස් කඩවැටම් සහ අකුණු සැරහේතුවෙන් ප්‍රදේශ කිහිපේක විදුලි සපයුමට බාදා එල්ලවනා. ගාල්ල නාගොඩ උඩලමත්ත යටළමත්ත ආදී ප්‍රදේශවල බින්ඳවැටුණු විදුලි සැපයුම යතක්තත්ත්වයට පත්කිරීමට විදුලිබලමණඩල සේවකයන් කටයුතු කරමින් සිටිනවා. ගාල්ල මාපළගම පොද්දිවල මාර්ගයේ මලාඹර ප්‍රදේශය කන්ධාක් නායයාමෙන් එම මාර්ගයේ ගමනාගමනේ සම්පර්ණයෙන්ම ඇනහිටතිබෙනවා. මාර්ගය අඩි විසිපහක් පමණ උසට පස් සහ විශාල ගල්වලින් යටවී ඇති බවයි අප වාර්තාකරුවන් පෙන්වා දෙන්නේ. අක්කරයක පමණ භූමි ප්‍රදේශයක් මෙසේ නායකු ඇති අතර කිසිවෙකුඩත් හා නිසිද වූයේ නැහැ. කාසල්වී ජලාශයට ඉහලින් පිහිටි නිවාස කිහිපයක් නායාමේ අවධානමක් හේතුවෙන් එම නිවාසවල පදිංචිකරුවන් ඉවත් කරුණා. ඇටන් බගවන් තලාව මස්ෙලිය ප්‍රධාන මාර්ගයේ නොවුඩ් නිච්චේලි ගම ප්‍රධාන මාර්ගයට ඉහලින් වූ පස්කන්දක් කඩා වැටීමේ අවධානමක් පවතිනවා. ඒ අනුවයි ඊට පහලින් පිහිි නිවාසකහිබේක විසිතුන් දෙනෙකු ඉවත්කිරීමට පියවර ගැනුණේ. මේ අතර ප්‍රධාන මාර්ගය ප්‍රතිසංස්කරණය කළද එය යළත්වරක් ඉරිතලා තිබෙනවා. අත්තන ගලුවේ පිටාර මටමට පැමිණ තිබෙනවා ඒ හේතුවෙන් පහළ ප්‍රදේශවලට ගංවතුර අවධානමක් පවතිනවා. මෙම තත්වේ මත ප්‍රධාන මාර්ග கிහිපයක්ම ජலෙන් යටවීම අවධනමක් පවத்தின බව அදාல அංශபෙන් වාதனවා ගம்ம்பහා ජாயல கிரிந்துවිட்டு ගனேமுள்ள සහ ගம்ம்பහம் மிනිுவன் ගடமார்ග මෙසේ ජலෙන් යටවීම අවධනம கைයි පවතින්නේ ගனைமுள்ள கிரிந்து විට ප්‍රධාන මාර් ස්ථාන කිහිපයක් මේ වන විටත් ජலෙන් යටபு පවத்தினවා நில்வலா கங்கே அතුகங்கාවක් වன கிரம்பார பிිட்டார மட்டபට பැமிිன තිබෙනවා நில்வலா கங்கே ජலமட்டமது இහலயாமன் පවத்தினවා විම්බල ජනතාව දැඩිවධනෙන් සිටිය යුතු බව අපදා කළමනා කරන මධ්‍යස්ථානය අවධාරණය කරනවා. මතර දිස්ත්‍රීකේ කම්ුරු පිටිය අකුුණැස්ස, මාලින්බඩ, තිහගොඩ පලොල් පිටිය දෙනියාය පිට බැත්දර මොරවක ආදී ප්‍රදේශවලට මෙවනවිටත් අධික වැසි ඇදහැළමින් පවතින බව අප වාර්තාකරුවන් පවසනවා. අයහපත් කාලගුණෙන් විපතට පත් වවුවන්ට සහන සැලසීමට නවික හමුදාවද එක්ව සිටිනවා. ඩිංගි යාත්‍රා හතක් හදිසි මුදාගැනීමේ යාාත්‍රවාත් දෙකක් සහ, නවික සහන කණ්ඩායම් දහයක් ඒ සඳහා යොතවා ඇති බවයි, නාවික හමුදාව පවසන්නේ. නවික හමුදා කිමිදුම් මාංශය ඇතුළු අංශ කෙහිපේකට අනයුක්ත නාවිකයන් මේ වන විඩත් සිය මෙහෙයුම් ආරම්භ කරතිබෙනවා. ඒ අනුව නෙළුව තවලම ඉමදුව සහ හිනිදුම මෙ යන ප්‍රදේශවල අවතැන්ලුවන්ට සහන්න සැලසීමට කණඩායම් හතරක්යොදවා තිබෙනවා. කළුතර දිිස්්‍රීකේ මතුගම වලල්ලා විට බුලත්සිංහල සහ, කොළඹ දිිස්ශ්‍රීකේ වත්තල ආදී ප්‍රදේශයන් හි අවතැන් වූ ජනතාව එම ප්‍රදේශවලින් ඉවත්කිරීමට සහ සහන සැලසීමට සහන කණ්ඩායම් හයක් යොදවා ඇති බවද, නවික හමුදාව සඳහන් කරනවා. මදුව ප්‍රදේශයේ අවතැන්නූුවන්ට ආහාර පාර්සල් හැසිය විසි පහක් යේ දිනේදී ලබාතීමට ඔවුන්ට හැකි වනා. මෙ අතර අගලිය පාලම හරහා කුුණුරඩු එකතුවීම හේතුවෙන් එම ප්‍රදේශ ජලයෙන් යටවීම වැලැක්වීමට අදාළ කසල ද්‍රව්්‍යය ඉවත්කිරීමටද නාවික හමුදාව කටයුතු කරතිබෙනවා. මෙ අත ගාල්ල මොරගොඩ ඇලෙහි අතුරු ඇළමාර්ගේක නාදුනන කාන්තා මලසිුර රක්තිබී හමුුවනා. ඒ වයිසෞරුදු හැත්තෑාවක පමණ කාන්තාවකගේ විය හැකි බවට විශ්වාස කරෙනවා. මෙම කාන්තාව ප්‍රදේශයේ මාර්ගවල ඒයේ දිනේදී සැරිසරමින් සිටි බවට තොරොතුර ැබිය ඇති බව පොලිසිය පවසනවා. අධික වර්ශාව නිසා ඇලට වැටුනේද නැත්නම් මේ ඝාතනයක් ්‍යයන්න පිළබඳ පරීක්ෂණ පවත්වන බවයි පොලිසිය පවසන්නේ. ආරක්ෂක අමාත්‍යංශයේ හිටපුලේකම් ගෝටාබය රාජචපක්ෂ මහතා ඇතුළූ හදදිනකුට එරහින්නටුව දිනපතා විිභාගට ගැනීමට විශේෂ ත්‍රිපුත්ගකල මහාධිකරණය නියෝග කළා. ඒ දෙසැම්බර් මස හතර වනදාසිටයි. ඒ රාජ පක්ෂ අනුස්මරණන කෞතුකාරය ඉදිකිරීමදී පරාජ්‍ය මුදල් රපියල් ිියන තිස්තුනායි දශමනයක් සාවත්‍ය පරිහරණය කළ බවට විත්තිකරුවන්ට චෝදනා එල්ල වීතිබෙනවාා. එම අධි චෝදනාවලට අදාල ලේකන විත්ති පාර්ශ්වයට බහරදී ඇති බව නීතිපතිවරයා අධිකරණයට දැනම් දුන්නා වි්‍ය්‍යය විශේෂිතවඉල්ලා ඇති ලේ කනද ඉදිරියේදී ලබාන බවයි නීතිපතිවරයා තවදුරටත් ප්‍රකශ් කළේ එයනුව එම ලේඛන විත්ති පාශ්වයට ලැී ඇතියන්න සොයා බැලීමට නඩුව ලබන දහනව වනද කැඳවීමට නීමයි. ගෝටාභේ රාජපක්ෂ, හර්ෂාන්ද සිල්වා, බද්‍රා උදුලාවත කෙමින්ද ආටිකල ඒබ්‍රහම් ගලපපත්ති මහින්දසාගල සහ, මල්ලිකා කුමාරි සේනාධීහිර මෙහි විත්තිකරුවන් වනවා. ඇප මත සිටින මෙම සියලු විත්තිකරුවන් විශේෂ මහාධීකරණය හමුුවේ අද පෙනී සිටියා. මහා පරිමාන මූල්්‍ය වංචා සහ, දූෂල නඩු විභාග රීමට පත්කළ ස්තෙර ත්‍රිපුද්ගල මහාධිරණයේ ගොුණු කළ දෙවන නඩුව මෙයි. ද දේපල පනත සහ දණ්ඩ නීති සංග්‍රහයි යටතේ, සාපරාධී විශ්වාසය කඩකිරීම, කොමන්ත්‍රණය හා ඊට අනුබලදීම ආදී චෝදනා හතක් යටතේ විත්තිකරුවන්ට අධී චෝදනා ගොුණු කර තිබෙන පා. ඊට අදාල ලේකන ඇතුළු නඩු බණ්ඩ එකසේ පහක් සහ විගනන වාර්තාාවක් නීතිපතිවරයා විසින් ඇතුළත් කරනු ලැබ තිබෙනපා. මෙ සඳහා සාක්ෂිකරුවන් අසූ දෙනෙකු ඩම් කරතිබෙනපා. මෙන සෝත්‍රය සම්බන්ධයෙන් අමාත්‍ය මංගල සමරවරමතා මෙසේ අදහස් පළකරා. ඒ තර එක් ජාතික පක්ෂ බලමන්ට රැස්වීමේදේ. වා මිලස් පුත්්‍රයගෙනාවේ ජාත්‍ය අන්තර්යක්ත් එක්ක ඉදිරියට යන්න මොකට වැඩි වෙන වෙලාට වැඩි වෙනවා අඩුවෙන වෙලාට අඩුවෙන. එදා මහින්තරාජ්‍ය පක්ෂයට ශ්‍රේෂ්ාධිකඩෙන් කිෙව්වා පෙට්‍රමිලගනම් වැඩී කියලා උසාාවෙන් කිව්වා ඒ අඩු කරන්නේ කියලා අඩු කරන්නේ කියලත් එතුම අඩු කරේ නෑ ලෝක වෙනට පොලේ ටෙල්මිල අඩියටම වැඩිල තිබුණ වෙලාවෙත් ඒ අය. මේ පෙට්‍රල් විල මීට වඩායිගලින් මේ අු්දු හතරකට ඉස්සල්ල ගෙනවට පරටක් හැටියට හැමදාම ජනතාවට බණදීලා යන්නත් බෑ හැමදාම ජන්තාවට සහනාදානදීලා යන්නත් බෑ නිසා තමයි මේ මිල සූත්‍ර අනුව වැඩ වෙනකොට වැඩුවෙන හු අඩුවෙනකොට අඩුවෙනවා. දකුණු පලත් සභාවේ පිටත සහ සභාකර්ය මැද ගොටි පෙටහෝමාරුවක් සිදුව තිබෙනවා. ඒ සමක සභහව විනඩි පාලවකට කල් හැබනාා. දුණ පත් සභහ රැස්වනේ ඒ සෝමංශ මහතාකඒ සභහපතිත්වයෙන්. එහිති මරුං ගොළලවලින් සැද මාමයක් පැළඳගෙන ආණඩු පක්ෂමන්ත්‍රී න්ද සාලිය ෙන් ඩිස් මතා, සහකර්බේ, ඇතුළ වී, සභව කටය තු වලට බාධහ කිරීමට උත්සාහ කරතිබෙනවා. එඒමවස්තාව තවත්මන්ත්‍රීවරුන් පිරිසක්, එ මල ඉවත්කිරීමට උත්සාහ කලා. හිතති පාර්ශවය අතර පොරබැදීමක් සිද බුණ. මෙම සිද්්‍යත් සමඟ ඇතිබූ උනුසුම්කාරි තත්වේ මත දෙපර්ශවය අතර ගොටි බට හමාරුවක්ත සිදුවති බෙනවා. එයන් වයි සබභාව කල්දවිීමටයුතු කෙරුණ, වින පිරෝතිී ක්‍රිය සම්බන්ධයෙන්, අදාල ්‍රීතීන්ට අනුව කටයුතු කරන බව සහපතිවර сестр්‍රකාශ කලා. අධ්‍යාපන විද්‍යාපීට වලට බදවාගන්නාආසේසුන් සංඛ්‍යාව අටදහස දක්වා වැඩි කරන බව. අමාත්‍ය අකිල විරාජ්කාරීවසන් මහතා පවසනවා විද්‍යාපීටතිකරගන තැ විද්‍යාපිට යනේසර විද්‍යාපීට බැචස් දෙගක්ගන්න එක ැර අප ේද විද්‍යාපීට වට සන්දාස්කාණයගත්තේ තැන් ආර්තාස්කාන කල පන්තා කල දැන් අතදහස්ගනන් මේ දෙෙසට ජනවායේ අලුතගේ බැජ දෙකම අවුද් ය රුව තුරටිගත්වියේ. පවල මර ස ර විදු හ ල පැවති උත්සවයක් අම මනුයි ಮತ්‍ය රයා ම අදහ පල කೆ. වි ර තිර ර ම් ලා හ ත් ො ಗ പයක් කර ണ. විදු ක්್ ැක් ට ්‍රධන දුතු කර ද ධ්‍ය ಮತ්‍ය රයාගේ ්‍රදහනත්ව. පසුකය රජය සිදු කළ සංවර්ථන ව්‍යාපෘතිබල වටනාකමට වඩා නයබර ඉහල බව දේශපාලන නියෝජතයන් පවසනවා. වත්මන් රජයට එම නයබර දැරීමට සිදුව ඇති බයි ඔවුන් තවදුරටත්ෙන් වාදයෙන්නේ එ ෞද්ධ තමයි ංකායිත්‍යසි වැඩීම අයක පිට ජවරනදී ගේ ආණඩුව ගත්. ඒව පොත්වල සහන්ගලනෑ නමු දේනයාිගේවේ නැතුවන තහ්ඩුව වවෙ ැක ඔක්ොම හලාින්ට. විශල බදයක් ලකා ය ය ියනරනාව නිස්සු ගෙතැන්පත්. නිසා ප්‍රෙ වගේ මජයනවා. කවුලු හරිපාරය ඇදි ර පාරි ගත්ත් අපිට මේවා දැන්ගේ වන්න වවා. ඒ ියල්ල තිබිය දි සෞ්‍ය सा ්‍ය्याපරට අපි මේේද करවා. ශේෂෙන්ම පහගේ මන්ද රජපක්ෂ පාල සමය ගත්තො. ඉවක් බවක් නතු මේරටේ නෑහරගත්තා මත්තල් ගුවන්තුට පළහරි. අම්බන්තුට වරායා හරි. අධවේගේ හරි යිටකගේ ඔක්කොම් වටිනාකම එක්කහ කල්ල බැලුවම අරන අයට මානවෙන්නේනෑ ත්ත නෑවලින් වැඩිහරක්සාක්කුලටග කියිය. කොමස් ෙටර ගත්තා ඒ පපු රජපක්ෂ පම් පරාව ත්හගන්න නැවත් ඒ පම් පරාවට රට ඔටු පළදන්න. නැවතත් රට නාය කරන්න රට ගාදිකටයවන්න මේ රජ පක්ෂරට මේ ලියදම අවශතාව නෑ. පාතාල ක්‍රියාකාරකං හැමකාල්ට මේ අඩුවෙනවා වැඩි වෙනවා මර්ධනය කරන කොට තාවකාලිකව යටයනවා. ඒ කාලේ අඩුද මේ කාලේ වැඩිද කියන කැනවේ ප්‍රශ් තියන්න. ඒට හිසිසේ තිට නොදියයතුයි සංඛාලය කෙනෙක් තියන්න ඇවිල් අපිට පිළිබඳ වද්‍යනය කරන්න විසක් ඒ අනුව ගේ කාලෙට වැඩිය පොඩ්ඩක් මේ කාල අඩු කරන්නද කොඩ්ඩක් ඩි කරන්නද කියලවගේ මත නිසා බංහිතන්න මේ පිළිබඳ තිෙන ආකාල්පයම විකෘති වෙලා තියෙන ජනතාව හිතේ ඒය ර්ධනය කළ යුතුයි. රටපුරා ක්‍රියාත්මක සම්පර්තන ව්‍යප්‍රතික්කය පයකතරතුර සම්පදන පවත්තුළෙන්. ජටයන්තුට පනවත්ත නොම්මර තුන කොටසේ ඉදිකිරෙන නව නිවාස ගම්මානය සඳහා මල්කල තැබීම පසුගේතා සිදුකෙරුුණා ලෝක ජනවාසදිනයට සමගමී පයි බෙහි ඉදිකිරීමම් ආරම්භ කරුණේ. පාලිවේන්තු න්ත්‍රී සුජිත් සංජය පෙේරා මහතා ඇතුළු පිරිසක් ඉදිකිරීම් ආරම්භකිරීම අස්ථාවට එක් වනා. මහර ප්‍රාதிශய லேකம் කාර්யாලය සඳහා නව තුමල් ොඩடනகிල්ලක් கிதிති කරතිබෙනවා ඒ හෙට දිනේති ජනතා අයිITට පත්කිරීමට නීමතයි. මෙසඳ හස්වදේශ කටේතු අමත්‍යක්ශෂ මகிින් ොපියල් ියන පනහක් පමණ வைකරතිබෙනවා නව ගොடனகிල්ல்ல அමාති්‍ය ලසන්ந்த அலගේවන්න මහතාගේ නිරක්ෂණයට ලப்புனா. சේවා நியුක්තිකන්ගේ භර අறுதල් மண்டலியே பிர්‍රகுண மலே பிர්‍රදශ කාර්யாலே ෘத்த කරුණே අමාතය රවිந்த්‍ර සමருவீரு මහතාගේ ප්‍රධහනත්වேன். பிரதிஷ வஷயෙන් F ලபா ගැனமேதி ජனතාව முහனுதன கட்டலு அவமகிීම மහි அருமணாய். ஈTMF பிரத்திலாப ஹமியாන්ட்டு எம் அருமதல் பிரதானேது அமாத்திவரயா அத்தின் சிதுக்கெருணனா. அப்துல்லா மஹருஃப், இம்ராண் மஹரு்யான மாந்த්‍රீ வருந்து விெම அවஸ்தாාවட்டு எක්வண. ඹිලිපටිය කාවන්තිස්ස වාපි විද්‍යාලයේ උද්‍යානී ඉදිකරම් මෙවල විට අවසන් අධියරී පවතිනවා අකර විසිපහක භූමි භාගේකයි එය ඉති කරෙන්නේ. මේසඳහා ෑකරන බුදල රෝපියල් කෝට දයක් පමණ වනවා, ස්වභවික කරලු වයනක් ළම උද්‍යානයක් ආදී ඉදිකිරිම් රසක් ඊට අයත්. අම්පාර උහන තින්දුරාව මධ්‍යම බෙත් ශාලාව ඉදි කරුණ, රොපියන් ලක්ෂ හැත්තෑ පහක වියතමින් දුෂකරගම්මාන රැක අති විශාල පිරිසකට මෙමගින් සෙත්ත සැලසෙනවා. නව බෙහෙත් ශාලාව විවෘ්ත කරුණ, නැගින් හේර පළත් ආණඩුකාර රෝහිත බෝගොල්ලාගම මහතාගේ ප්‍රධානත්වයෙන්. ංකා නජතල් නතිකත සංස්ථාවයටතේ පාලනය වන அම්පරඉදனு පරவும்හ, රපියල් ලක්ෂ තුන්සයක වියදමින් පිසකර කරண்டා එය විවෘතකිරීම කටිගතු අමාත්‍ය දයා ගමගේ මහතා සහ නියෝ චමාතය අනුමාගමගේ මහත්මියගේ ප්‍රදහනත්වයිෙන් සිදු කරා Deමෝදර නව පාලම ඉදි කරුණ රපියල් मिलලියන තිස් දෙකයි දශම හතරයි පහක් වැ කරමින්. දෙමෝදර පොදු சුසාන බහමියට යාමට ඇති ප්‍රධහන පීවසුම් මාார்ගேතமைයි, නව පාළම විවෘතකිරීමෙන් අනතුරව පොදු சுසාන புහමියේ නව ආධහනාගායක් ඉදිකිරීම කටයුතුද අரம்භ කෙරුණා මෙම කටයුතු සිදුකෙරුණ, ව පළත් ප්‍රධාන අමාත්‍ය චාමර සපත් දසනායක මහතාගේ ප්‍රධානත්වයෙන්. ර පිටිය ප්‍රදශය ේකම් කොට්හාසේ ර්ග දහාටක සංවර්ධන කටයුතු මෙ වන විට සිදු කරෙනවා ඒ ලේන බටුවල්ල ආදී ප්‍රදේශවලයි. ඊටවැෑකෙන්න්න බුදල රුපිය ලක්‍ෂ එකසේ හැටටක් පමණ වනවා. පයින් ගමන් කිරීමට හෝ නොැකි තරමට අබලන්ව පවතින මෙම මාර්ග සංවර්ධනය කිරීම සම්බන්ධහින් කබුරු පිටිය ප්‍රදේශයේ ජනතාව රජයට ප්‍රසාධය පල කරනවා තැන් පොුවත් හිපයක්ලොහොන්ින්. සේනාරත් දනම සංවිධන කළ දේශීිය හා බටහිර සෞඛ්‍ය කඳවුර සහ ප්‍රජාජංගම සේවය පසුගේතා පැවැත්වුණා. ඒ ඇබලුව දකුණු ශ්‍රීල් නාග පිරිවෙන් විහාරස්ථානීදී. මාත රජත ස නරත්න මහතාගේ ප්‍රධහනත්වේෙනුයි වැඩසටහන පැවැත්වුණ. රෝග පරික්ෂාවන් ඇතුළු සියලුම ෛත සේවන් හා ජාතික හැදනු පත් ලබදීම ඇතුළු ප්‍රජාජංගම සේවාක්ද මෙහිදී සිදු කෙරුණා. ප්‍රදේශවාසීෙන් විශාල පිරිසක් මේ සඳ ඒක්ව සිටියයා. ක්ක රජ මත්‍යංශයේ විශ්‍රවාමික රළවිරු සුපසාධක අංශයේ සංවිධන කළ විශ්‍රවාමික රණවිර ගොවිපුහු වැඩසටහනක් පැවැත්වුණ. ඒ ිබිල උද්‍යාන බෝග පහුණු සහ සංවර්ධන ආයතනයේද. විරු ෑැතට සවිමත් හටක් යනුවෙන් ඒ නම් කරතිබුණ. විශ්වාමික රණවිරුවන් කෘෂී අංශයේ සස්වයංරකාවලට යොමු කරවීම වැඩසටහනි අරමඩයි. ආරක්ෂ රජාමත්‍යංශයේ සම්බදධි කරනලේකම් විශ්වාික මේේච Generalනරල් සරත් ප්‍රාන්තු මහතා ඇතුරු ප්‍රවිධ හමුදාවේ විශ්වාමකරණවරුවන් පරිසක් මේ සදහ සහාගේ වුණ. ළඹ විශවවිද්‍යාලයේ සරසව විතුරෝ සංවිධානය සම්න්ත්‍රනයක් සංවිධාන කරතිබුණ. අපස සාමාන්‍යපෙළ විභාගයට පෙනි සිටින දරුවන්ගේ ගනිත දැනු වැදිියුණුකිරීම එහි අරමුණයි. සිසු දරුවන් පාන්සිය දෙනෙකු පබණ ඒ සදහල් සහභාගේ වුණ. එම සංවිධානයේ සභාපති චාන්නත සිිල්වා මහාචාර්ය ප්‍රම කුමාරද සිිල්වායායන මහතරුන් ඇතුළු පිරිසක් ඊට එක්ව සිටියා. හතරවන ජාත්‍යන්තරයේ අසූ වන සංවත්සරය හා සමාජවාදී සමානතා පක්ෂයේ පණස්වන සංවත්සරය වෙනෙන් සම්මන්ත්‍රණයක් පැවැත්වනා. ඒ ෝක සමාජවාති වෙබ්බඩ වයේ ජා්‍යන්තර තුෘු මඩ සහපති ඩේවිඩ් නෝත් මහතාගේ ප්‍රධානත්වෙන්. ඉතිහාසයේ පාඩම් සහ අදදින සමාජවාදය සඳහා අරගලයළුවෙන් එය නම් කරතිබුණා චේ දිනේ නිවිත්තෙන් සමරු උත්සවයක් වෙන්නපුේති පැවැත්තුනා ඒ ර චරිතය පිළබඳ රචිත ග්‍රන්ථ දෙකක් පිළිගැන්වීමද මෙහිදී සිදුකිරුණා. ජනත විමුක්ති පෙරබුණ, ප්‍රචාර කලක ිල්වින් සිල්වා මහතා සහ ශඩ කාාවේ කියවබානු තානාපතින, ජවාන එලන මහත්මියදබම අවස්ථාවට සහභාගේ වුණ. නිකස රටක් නිකස දුම්්‍රිය මග තේමවිජුත් පිරිසි කිරීම වැඩසටහනක් වයන් ගොඩ දුම්රියස්ථන අස දී පැ වැත්වනා. ඒ සුරකිම දුම්රිය ්‍යාපාරයෝ දුම්රිය මගේන්ගේ නිල ෆස්புුක් සමහය වවයන් ගොඩ මගේ කමටුව ඇතලු සංවිධහන රැසක එකතුෙන්. ්‍රපන වැඩසටහන කා මගේ ජනාව දැුවත් කිර මක්ත බෙහිද සිදු කරුණ සරකකිම ශ්‍ර ලංකා ්‍යාපාරයේ ලේකම් යින කරග වැල්ල සරකිම දුම්ර්‍රිය ්‍යාරයේ රුවන් පතිරනගේ ව්‍යය ගොඩ දුම්රිය ස්ථානාත් හිපති කේර්ති ප්‍රේමලලා යැන මහතතුරුන් ඇතුළු පිරිසක් මේ සඳහා එක්ව සිටිය ඒ සමගින් අන් වා පත් අවසාන් පසර देखේ සිට අපගේ පැන් පැ පත්විකාශය බලා පපරත්තුවන්න ඔබට සබදසක්w.ips.telCA.